Oh, you know. Kal gaya Desember ma muka di dinding ya lagi ma dokumen semua ya ala pilihan ni tapi tak bilat dia nama yo berdi oh nama raja di ayah yang kondo tu ada tiada betul ada ayah yang boleh ini mana dah ni ni macam ni mama hitam ni dia ni gudak sana dia gudak orang dikamma dia Oh, iya, iya, Mewa api meten tak kenal lah rasa jatuh koran ni meten ni orang tu ada kerja ni ni dia tu bawa pasu yang janda pulang. Tapi jangan ni kita nggak pernah aja. Ini tu mai ni 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 mahat tu mau langsung tu kita pergi ke dalam mana mana. Kawan kali ni kita rasa jatuh jadi mat paman. ITN ආයතනයේ වෙනුවෙන් මහින්ද රාජපක්ෂමැතිතුමාගේ පාර්ශවය මිලියන 110ක ප්‍රමාණයක මුදලක් ගෙවීම සම්බන්ධයෙන් නැවත වතාවක් කොමිෂම රැස් වුණා. පෙර අවස්ථාවලදී මේ මිලියන 110 මුදලින් මිලියන 21ක් සහ මිලියන 67ක් යන ප්‍රමාණය අඩු විය යුතු බව අභ්‍යන්තර විකරණක පිළිගත්තා. ඉන් අනතුරුව අද දිනේ සාක්ෂි ආරම්භ කිරීමේදී පසුව මූලිකව ස්වාධීන රූපවාහිනී ආයතනයේ අභ්‍යන්තර විකරණක පිළිගත්තා ස්වාධීන රූපවාහිනියේ තියෙන පරිගණකවල තියෙන දත්ත අභ්‍යන්තර විකරණක විසින් සකසන ලද ඔහු ගණන වාර්තාව සඳහා ලබාගත් දත්ත අතර විශාල පරස්පරයක් තිබෙනවා. එයින් පැහැදිලි වන්නේ ඔහුගේ පිළිගැනීම නු පැහැදිලි වන්නේ පරිගණක වාර්තාවත් ඔහුගේ වාර්තාවත් පරස්පර විරෝධී බව පිළිගත්තා. දෙවනුව මූලිකව මෙම කොමිෂන් වාර්තාවේදී මූලිකව දැක්වුවා මෛත්‍රීපාද සිරිසේන මැතිතුමාගේ දැන්වීම වලට දෙගුණයක මුදල් අය කිරීමක් සම්බන්ධව. ඒ අවස්ථාවේදී අද දිනේ අභ්‍යන්තර විකරණක පිළිගත්තා ඒ ආකාරයේ දෙගුණයක අය කිරීම සිදු කර ඇත්තේ ඒ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අදාළ ඇඩ්වර්ටයිසින් දැන්වීම කටලගෙන අදාළ දැන්වීම අදාළ ආයතනය විසින් ඔවුන් විසින් කරන ලද මිල වෙනස් කිරීමක් සම්බන්ධව අභ්‍යන්තර විකරණක පිළිගත්තා. ඊට අමතරව අද දිනේ තමත් පැහැදිලිව පිළිගත්ත අභ්‍යන්තර විකරණක මහින්ද රාජපක්ෂ අපේක්ෂකතුමා සම්බන්ධයෙන් අදාළ දැන්වීම ආයතනය කිසිදු මුදලක් ස්වාධීන රූපවාහිනී සේවයට ගෙවිය යුතු නොමැති බව අදාළ අභ්‍යන්තර විකරණක විසින් පිළිගත්තා. විශේෂයෙන්ම මෙම කරුණු තුන සම්බන්ධයෙන් මෙම මතු කරන ලද පිළිතුරු හමුවේ අභ්‍යන්තර විකරණකගේ සාක්ෂි නැවත වතාවක් අභ්‍යන්තර විකරණක විසින් කොමිසම හමුවේ මිලියන 110ක් ගෙවිය යුතුයි අදාළ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාර්ශවය යන කර්ම තෘප්ත කරන ගත උත්සාහය මෙම පරස්පර විරෝධී සාක්ෂියමගින් නැවත වතාවක් වියක් වෙලා තියෙනවා. මේ අදාළ කාර්යයන් මෙම අදාළ කොමිසමේ කාර්යයන් සම්බන්ධ යම් ආකාර ගැටලුස්කාරී තත්ත්වයක් පත් වෙලා තියෙනවා. අද දිනේ කොමිසම තවත් වෙලා තියෙන්නේ නැවතුවා. කොමිසම නැවත දෙසැම්බර් 17-18 දින නැවත වැඩ කටයුතු ආරම්භ